එක්දාස් නමසය පනස්තුනේ මැයි මස විසිනමවෙනිදා. මේ දිනය නවසීලන්ත ජාතික එඩ්මන්ඩ් හිලරි සහ නේපාල ජාතික ටැන්සිං කියන පුද්ගලයන් දෙදෙනාට ඉතාමත් වැදගත් දවසක්. මොකද මොවුන් දෙදෙනා තමයි ලෝකයේ පළමු වතාවට ලෝකෙ උස්සම කන්ද වන එවරස් කන්ද තරණය කරේ. මෙසේ තරණය කරලා එඩ්මන්ඩ් කියන පුද්ගලයා වරක් මෙහෙම කියනවා. මම කන්ද මොදුනට නැග්ගට පස්සේ මට මහා තෘප්තියක් ඇති වුණා. මොකද ලෝකයේ පළමු වතාවට මම තමයි මේ කන්ද මොදුනට නැග්ග පුද්ගලයා. ඒ නිසා මට මහා තෘප්තියක් ඇති වෙනවා මේ කන්ද නැගලා ඒ කන්ද මත මොදුනේ සිටිද්දී. මා ප්‍රියාදර සහෝදර සහෝදරයනි, අදත් අපට සුවිශේෂය ඇහුණා පුරාණ ගිවිසුමේ ඉතාමත් වැදගත් චරිත දෙකක්. ඒ තමයි මෝසස් සහ එලියා. මොවුන් දෙදෙනාත් ජීවිතේ ඉතාමත් තෘප්තියක් ලැබුවා කඳු මුදුනදී. මොකද මේ දෙදෙනාත් ජේ ස්වහන්සේව මුණ ගැසුනේ කඳු මුදුන් දෙකක් මතදී. පිදන්නවා මෝසස්තුමා සීනයි කඳු මුදුනේදී දෙවන් වහන්සේව අත්දැක්කා, දිවන් වහන්සේ සමග කතා කරා. නික්මයා පොතේ 19 වෙනි පරිච්ඡේදයේ ඒ මුණ ගැසීම අපිට මතක් කරලා දෙනවා. දෙවන් වහන්සේ ගිනි ජාලාවක් ආකාරයෙන් සීනයි කන්ද මතට වඩිනවා. ඒ ගිනි ජාලාව සමග මහා දුමක්ම ඒ කන්ද වසා ගන්නවා. ඊට පස්සේ මහා ගිගුරුම් හඬකින් තමයි දෙවන් වහන්සේ මෝසෙස්ට කතා කරන්නේ. ඒ මහා ගිගුරුම් හඬ තුළ දෙවන් වහන්සේ මෝසෙස්ට කතා කරා. මෝසෙස්ට මුණ ගැසුණා. ඊට හාත්පසින්ම වෙනස් අත්දැකීමක් තමයි එලියාට තියෙන්නේ. එලියා දෙවන් වහන්සේව මුණ ගැසුනේ හොරෙබ් කඳු මුදුනේදී. ඒ කඳු මුදුන ළඟ ඉද්දී දෙවන් වහන්සේ කියනවා, මේ කඳු මුදුන ළඟින්ද, එතකොට මාව මුණ ගැසෙන්න පුළුවන් කියලා. එසේ කඳු මුදුන ළඟින්ද යද්දී මහා සුළඟක් ආකාරයෙන් දෙවන් වහන්සේ එලියා සමග ගමන් කරනවා. නමුත් ඒ මහා සුළඟේ දෙවන් වහන්සේ වැඩ සිටින්නේ නැහැ. ඊට පස්සේ මහා ගින්නක් ඇති වෙනවා. ඒ ගින්නෙත් දෙවන් වහන්සේ වැඩ සිටින්නේ නැහැ. ඊට පස්සේ මහා භූමි කම්පාවක් ඇති වෙනවා. එහිදීත් දෙවන් වහන්සේ වැඩ සිටින්නේ නැහැ. අවසානයේ මද සුළඟක් ආකාරයෙන් දෙවන් වහන්සේ එලියට කතා කරනවා. මහා ගිගුරුම් හඬකින් මෝසෙස්ට කතා කරපු දෙවන් වහන්සේ මද සුළඟක් ආකාරයෙන් එලියට කතා කරනවා. ඒ ඔවුන් දෙදෙනාටම කතා කරේ කඳු මුදුනක් මතදී. අසුවිශේෂයේ අපිට ඇහෙනවා ජේස් වහන්සේගේ අන්‍යාරූප විලාසවීම. එහිදීත් කන්දේ නම සඳහා නොවුනත් ජේස් වහන්සේ දෙවන් වහන්සේට කතා කරනවා. ජේස් වහන්සේට ඇහෙනවා දෙවන් වහන්සේගේ තම පියාණන්ගේ කටහඬ. එහිදී කියනවා, මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය, මොහුට සවන් දෙන්න. මා ප්‍රියාදර සහෝදර සහෝදරිනී, මේ තුන් දෙනාටම දෙවන් වහන්සේ කඳු මුදුනේදී කතා කරා. නමුත් මේ කිසිම පුද්ගලෙක් කඳු මුදුනේදී නතර වුණේ නැහැ. ඔවුන් තිදෙනාම දෙවන් වහන්සේව කඳු මුදුනේදී අත්දැකලා කන්දෙන් පල්ලැහැට බැස්සා. කොද පල්ලැහැට බැහැලා තමයි දෙවන් වහන්සේව අත්දැක්කේ.
ඔවුන්ගේ අත්දැකීම් තුළ ජීවිතයේ අත්දැකීම් තුළ ඔවුන් දිවන් වහන්සේව අත්දැක්කා. නමුත් අපි මිනිසුන් ලෙස බොහෝ වෙලාවට දිවන් වහන්සේව අත්දකින්න උත්සාහ කරන්නේ සුවිශේෂ වුණා වගේ පේදුරුතුමා වගේ. අපි හිතන්නේ අපිට දැනෙන්නේ දිවන් වහන්සේ ඉන්නේ මේ දේවස්ථානේ විතරයි කියලා. නමුත් අද අපට සුවිශේෂ මතක් කරනවා. සුවිශේෂ අපට ආරාධනා කරනවා. අපගේ ජීවිත අත්දැකීම් තුළ ජීවිත යථාර්ථයන් තුළ දිවන් වහන්සේව සොයන්නට. ඒ ජීවිත අත්දැකීම් විශාල ජීවිතේ වෙනස් වීම වෙන්නට පුළුවන්. අර මොසෙස්ට මහා ගිගුරුම් හඬකින් කතා කරා වගේ. සමහර විට එලියට කතා කරේ මද පවනක ආකාරයෙන් වගේ අපගේ ජීවිතේ කුඩා සිද්ධීන් තුලින් වුණත් අපිට දෙවන් වහන්සේ කතා කරනවා. අපගේ ජීවිතේ දුක තියන තැන සතුට තියන තැන දෙවන් වහන්සේ අපිට කතා කරනවා. ඒ දුක සතුට තුල දෙවන් වහන්සේව සොයන්නට අද උන්වහන්සේ අපිට ආරාධනා කරනවා. මේ බව TM ජයරත්න මහතා ගායනා කරන අඳුරු කුටිය තුල කියන ගීතේ හරි ලස්සනට අපිට මතක් කරලා දෙනවා. එතුමා කියනවා, පොළව කොටන තැන, පාර තනන තැන, ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩහින්නේ. මා ප්‍රියාදර සහෝදර සහෝදරයනි, අපි දිව්‍යන් වහන්සේව අපගේ ජීවිත අත්දැකීම් තුළ සොයන්නට උත්සාහ කරමු. මේ චතාරිකය, මේ දින සතලිය අපට ආරාධනා කරන්නේ අපගේ දුක සතුට තුළ දිව්‍යන් වහන්සේව සොයන්නටයි. එවිටත් එහෙම දිව්‍යන් වහන්සේව සොයද්දී උන්වහන්සේ අපිටත් කියයි, මේ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය. එවිට අපිටත් පුළුවන් අර එවරස් කන්ද තරණය කරපු එඩ්මන් කිව්වා වගේ අපිටත් කියන්නට පුළුවන්, අපි දෙවන් වහන්සේව අපගේ ජීවිත අත්දැකීම් තුළ මුණ ගැසුණා, මමත් තෘප්තිමත්. මොකද කොච්චර දුක් කරදර මට ආවත්, දුක සතුට මාගේ ජීවිතේ තිබ්බත්, මම දෙවන් වහන්සේව සොයාගත්තා. ඒ සඳහා අපි උත්සාහ කරමු. අපගේ ජීවිතේ පැමිණෙන විවිධ අභියෝග මැද්දේ, විවිධ අත්දැකීම් ඔස්සේ දෙවන් වහන්සේව සොයන්නට.